තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ කාරුණික පින්වත්නි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පිහිට කරගෙන පින්වත් සෑම දිනාම බක් පෝය නිමිති කරගෙන තමන්ගේ කය වචනය සංවර කරගෙන සීලයක පිහිටලා සිතේ සමාධියක් ඇති කර ගැනීම වශයෙන් සමත භාවනාදී කටයුතු සිද්ධ කරමින් විපස්සනා ඥාන දියුණු කර ගැනීම වශයෙන් ධර්ම ශ්‍රවණ ගැඹුරු දහම් කරුණු අධ්‍යයනය කරමින් තමන්ගේ ජීවිතයට වටිනා කුසල සම්භාරයක් එකතු කර ගන්නට යෙදෙනවා. ඉතින් ඒ අතරට අපි පිළිවෙලින් පවත්වාගෙනු ලබන අභිධර්මයට ආරම්භයක් අභිධර්ම සම්භාසනය කියන වැඩසටහනේ මේ වෙනකොට අපි අභිධර්මය මූලික කරුණු වශයෙන් චිත්තකාණ්ඩය, චෛසිකාණ්ඩය ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම නවක ආදුනික අය අභිධර්මය මුලින්ම ඉගෙන ගන්න අයට කරන වැඩසටහනයි. ඉතින් මේ වෙනකොට මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න මේ දේශනා අහන, ඒ වගේම වීඩියෝස් බලන නවක අභිධර්මයට අභිධර්මය මුලින් ඉගෙන ගන්නට පටන්ගත් ආධුනික අය මේ වෙනකොට චිත්තකාණ්ඩය සහ චෛසිකාණ්ඩය කියන දෙකම බෙදීම් සහිතව පාඩම් කරගන්නට ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් අපි මේ අවස්ථාවේදී මේ වැඩසටහනට විශේෂ පොතක්, ඒ කියන්නේ අභිධර්මාර්ථ සංග්‍රහය මුල් කරගෙන ආචාර්යයන් වහන්සේලා විස්තර කරපු පොත් රාශියක් තියෙනවා. අපේ රටේ නම් ගොඩාක් ප්‍රසිද්ධ පොත් හැටියට රේණුකාණී චන්දවිමල ස්වාමීන් වහන්සේගේ අභිධර්ම මාර්ග පොත, ඒ වගේම අභිධර්ම චන්ද්‍රිකාව කියන පොත, අභිධර්ම ප්‍රවේශය, අභිධර්මාර්ථ ප්‍රදීපිකාදී බොහෝ පොත්පත් අතීතයේ හිටිය උගත් බුද්ධිමත් බොහෝම ඥානවන්ත සග්‍රහ්මචාරින් වහන්සේලා සහ ගිහි පිරිස් මේ අභිධර්මාර්ථ සංග්‍රහයට නොයෙක් ආකාරයේ වර්ණනා කරමින් පොත්පත් සපයලා තිනා. ඉතින් අපි ඒ පොත්පත් ගැන ලොකුවට කතා කරන්න නැතුව, මොකද ආධුනික ශිෂ්‍යයන්ට බර වැඩි වෙන නිසා, අපි පොඩි ටියුට් එකක් හදලා බොහොම සරලව තමයි මේ වැඩසටහන සිද්ධ කරන්නේ. ඉතින් මේවා ඉගෙන ගන්නකොට පින්නත් ඔබට පුළුවන් ඒ පොත්පත් ටිකක් පරිශීලනය කරලා කියවලා තේරුම් ගන්න. ඉතින් එහෙම නැත්නම් ඒවා පොත ඇසුරෙන්ම කරන පන්ති වලට සම්බන්ධ වෙලා ඒවා වැඩිදුර අධ්‍යයනය කරන්නට උවමනයි. ඉතින් අපි ඒ පොතක් කියන එකක් පාවිච්චි කරන්න නැතුව මේ වීඩියෝ මාලාවේ මේ දේශනා මාලාව සිද්ධ කරන්නේ. බොහෝ අය මේකේ දේශනාවේ වීඩියෝ එක බලලා ඉගෙන ගන්න අයත් ඉන්නවා. ඉතින් මේකෙදි ඒ මූලික කරුණු ටික අපි ඉදිරිපත් කරන්නේ මේ පාඩම් කරගත යුතුම, ඒ වගේම මතකයේ තියාගත යුතුම කරුණු ටික තමයි අපි මේ තුලින් සාකච්ඡා කරන්නේ. ඉතින් පොතපත කියවලා තව බොහෝ කරුණු මේකට එකතු කරගන්නට පුළුවන්, එකතු කරගන්නට අවශ්‍යයි. නමුත් අපි කරන්නේ මේක පාඩම් කරගන්නට ඕන, බෙදීම් සහිතව දැනගන්න ඕන මූලික කරුණු ටික තමයි අපි සාකච්ඡා කරන්නේ. නැත්නම් මේකේ තවත් අපිට කතා කරන්නට පුළුවන්, ගැඹුරින් කතා කරන්නට පුළුවන්, තවත් ඉස්සරහට ගිහිල්ලා කතා කරන්නට පුළුවන් බොහෝ කරුණු කාරණා පොතපත ඇසුරෙන්
එකතු කරගන්නට තියෙනවා. ඉතින් නමුත් අපි සරලව කතා කරන්නේ මේකේ මේ කාරණා ටික මූලිකව දැනගන්නට ඕන, අවබෝධ කරගන්නට ඕන, මහන්සි වෙන්නට ඕන, පාඩම් කරගන්නට ඕන. එහෙම නැති වුණොත් අපිට මේ අභිධර්මය කියන එක ඉස්සරහට යන්න අපහසුයි. ඉතින් මේ අභිධර්මය කියන එක ගැන පොඩ්ඩක් අපි නැවත මතක් කරගත්තොත්, මේ අභිධර්මය කියන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාත්වයේ තියෙන ඒ පරමාර්ථ වශයෙන් තියෙන ධර්ම සමූහය තමයි බෙදලා අපිට විසඳව පෙන්නලා තියෙන්නේ. ඉතින් අපි මේ අභිධර්මය ඉගෙන ගන්නකොට අපිට පහළ වෙන සිත සහ ඒ සිත සමග වැඩ කරන චෛතසික ධර්ම, ඒ චෛතසික ධර්මයන්ගෙන් කරන කෘත්‍යයන් අවබෝධ කරගත්තාම අපිට හරි පහසුයි. අපිට යම් අකුසල සිතක් පහළ වුණොත් ඒ අකුසල සිත හඳුන ගන්න, කුසල සිතක් පහළ වුණොත් ඒ කුසල සිත හඳුන ගන්න. එහෙම නැතුව අපි මේ චිත්තචෛතසික ධර්මයන් ගැන අවබෝධයක් නැතුව අපි කුසල් අකුසල් කියන දේවල් දන්නවා, සමහරක් වෙලාවට කායික වාචික වශයෙන් පහළ වෙන ద్వාර හේතු කරගෙන සිද්ධ වෙන දේවල් මුල් කරගෙන අපි ඒවට කුසල අකුසල කියලා සම්මත කරගන්නවා. නමුත් එසේ නැතත් අපේ චිත්තසංතානය තුළ කුසල් සිත් පහළ වුණාද, අකුසල සිත් පහළ වුණාද, ඒ කුසල් සිත් අකුසල් සිත් පහළ වෙනකොට ඒ අකුසල කුසල සිත් සමග පහළ වෙන චෛසික ධර්මයන් මොනවද, අකුසල සිත් සමග පහළ වෙන චෛසික ධර්මයන් මොනවද කියලා අපිට හොඳට අවබෝධ කරගන්නට පුළුවන් මේ පරමාර්ථ ධර්මයන් ගැන අවබෝධයක් ඇති කරගත්තාම. ඉතින් අපි පූර්වයේ චිත්ත කාණ්ඩය කතා කළා, බෙදීම් ටික කතා කළා. සිත් 121 භූමි වශයෙන්, ජාති වශයෙන් සිත් 121ක් අපි පූර්වයේ බෙදලා විසඳව කතා කරගන්නට යෙදුනා, පාඩම් කරගන්නට යෙදුනා. ඉතින් චෛසික 52ක් අපි සාකච්ඡා කරලා එහි එක කෙටි තේරුමක් සහිතව පාඩම් කරගන්නට යෙදුනා. ඉතින් ඒකේ තියෙන චෛසික රාශි, එතකොට ඒවා අපි ඉගෙන ගත්තා, පාඩම් කරා. ඉතින් මේ චෛසික ගැන කතා කරනකොට අපි නිතර දන්නවා, අපි සමාජයේ කතා කරනවා තව කෙනෙක් අපි හෝ තව බාහිර කෙනෙක් හරි හරිම ඉරිසියාවන්ත කෙනෙක්, ඉරිසියා කරන කෙනෙක් කියලා අපි සමාජයේ කියනවනේ. ඉරිසියා කරනවා කියලා අපි සමාජයේ කිව්වට ඉරිසියාව කියලා අපි දන්නවා අනිත් අයගේ සැපයට තියෙන අකමැත්තනේ. අනිත් අයගේ සැපයට තියෙන අකමැත්ත තමයි මේ ඉරිසියාව. එතකොට තමන්ගේ තියෙන වස්තුන්ට වස්තුන් තව කෙනෙක් පරිහරණය කරනවට තියෙන අකමැත්ත තියෙනවා මසුරුකම, මච්චරිය, මහා මසුරෙක් කියලා අපි සමාජයේ කතා කරනවා. එතකොට මේ මහා ඉරිසියාකාරයෙක් කියනකොට අපි මේ කියලා තියෙන්නේ මේ ඉරිසියාවෙන් යුක්ත කෙනෙක් ගැන. මහා මසුරෙක් කියලා කතා කරනකොට අපි කියලා තියෙන්නේ මසුරු මච්චරිය කියන චෛසිකය බලවත්ව දියුණු කරන කෙනෙක් ගැන. ඉතින් ඒව අපි සමාජෙ හැම කතා කරාට මේ චෛසික ධර්ම ආශ්‍රයෙන් අපි ඒව දැනගත්තාම අපිට ප්‍රකට වෙනවා අපේ චිත්ත සන්තාන තුළ ඉරිසියාව ආදී, ඉරිසියාව මසුරුකම ආදී දේවල් හටගත්තාම ඒ චෛසික ධර්ම වශයෙන් අපි දන්නවා ඒව පහළ වෙන්නේ කොයි අවස්ථාවේද, කොයි අරමුණු මුල් කරගෙනද, මොන වගේ සිත්වලද කියන එක අපි හඳුනගෙන අකුසලයක් අපේ ජීවිතයට කරන්න අවස්ථාවක් ආවොත් අපි ඒකින් පසුබහිනවා. ඉතින් මේ චිත්තචෛසික ධර්මයන් ගැන දැනගැනීමෙන් වෙන්නේ අපිට අකුසල සිතක් පහළ වුණොත් ඒ අකුසල සිත මොන වගේ අකුසල සිතක්ද කියලා දැනගෙන අපිට ඒ අකුසල සිත යටපත් කරගෙන අකුසලයෙන් පසුබහින්න උදව් උපකාර වෙනවා ඒ ධර්මයන් මනාකොට දැනගෙන තිබීම. ඉතින් මේ චිත්තචෛසිකයන් දැනගැනීමෙන්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් අපි ඉස්සරහාට ඊළඟ පාඩම් වලදී ඉගෙන ගන්නවා මේ චිත්තචෛසික ධර්මයන් සංග්‍රහ කරලා සම්ප්‍රයෝග සංග්‍රහණය සම්ප්‍රයෝගණය කියලා අපි ඉස්සරහාට ඉගෙන ගන්නවා කොහොමද මේ චිත්තචෛසික ධර්මයන් මොන මොන සිත්වලද යෙදෙන්නේ, මොන මොන සිත්වලද නොයෙදෙන්නේ, සිතක් උපදිනකොට කොයි ප්‍රමාණයකින් චිත්තචෛසික ධර්මයේ උපදිනවද,
ඒවා උපදින්නේ කොයි අවස්ථාවලද කොයි විදිහටද කියන එක අපි ඉස්සරහට වෙනම සාකච්ඡා කරමින් ඉගෙන ගන්නවා. ඉතින් එහෙම දීර්ඝව ඉගෙන ගන්න ඕන නම් ඒවා ගැන හොඳ අවබෝධයක් ඇති කර ගන්නට ඕන නම් ඒවා ටිකක් ගැඹුරුයි. මොකද දැන් ටික ඉස්සරහට යන්න යන ටික ටික මතක තබා ගන්නට ඕන කාරණා වැඩි වෙනවා, නිතර මෙනෙහි කරන්න ඕන කරුණු වැඩි වෙනවා, හොඳට හිතන්න ඕන කරුණු ඉදිරියට වැඩි වෙනවා. ඒ වැඩි වෙන නිසා අපි මුලින්දලම අපේ පදනම හොඳට හදා ගන්න ඕන. සිත්වල තියෙන බෙදීම්, චෛතසිකයන්ගේ තියෙන බෙදීම්, ඒ වගේ තියෙන ලක්ෂණ අපි හොඳට අවබෝධ කරගෙන තියෙන්නට ඕනි. ඉතින් අපි මේ වෙනකොට ඒ ධර්මයන්ගේ සාමාන්‍ය ලක්ෂණයන් එහෙම දන්නවා. ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද? ශ්‍රද්ධාවේ ලක්ෂණය මොකක්ද? ద్వේෂය කියන්නේ මොකක්ද? ద్వේෂයේ ලක්ෂණය කියන්නේ මොකක්ද කියන එක අපි කෙටියෙන් ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේවා හරියට විසඳව හොඳට පාඩම් කරගත්තේ නැති වුණොත්, හොඳට මතකෙ තියාගත්තේ නැති වුණොත්, මේවා නැවත නැවත පුහුණු නොකළොත් ඉස්සරහාට ටිකක් පාඩම් ගැඹුරු වෙනකොට අපිට අපහසු වෙනවා තේරුම් ගන්න. ඒ නිසා අපි මුලින්දලම හොඳට මහන්සි වෙලා මේවා පාඩම් කරගන්නට උවමනයි. ඉතින් මේ වෙනකොට අපි චිත්ත කාණ්ඩයත් චෛසික කාණ්ඩයත් සම්පූර්ණ කළා. ඉතින් ඒ සම්පූර්ණ කරපු චෛසික කාණ්ඩේ මම අද ප්‍රශ්න 20ක් විතර හදලා තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න 20 මම ඉදිරිපත් කරනවා. ඊළඟ දේශනාව වෙනකොට කෙටි ප්‍රශ්න 20ක් විතර තියෙන්නේ. ඉතින් ඒ ටිකට ප්‍රශ්න ටික බලලා තමන්ම කල්පනා කරලා තමන්ම හිතලා ඒ ප්‍රශ්න වලට උත්තර හොයන්න උත්සාහවත් වෙන්න ඕන අර චිත්ත කාණ්ඩේ කළා වගේ. ඉතින් ඒ ටික කීප වතාවක් හුරු වෙනකොට තමන්ට ඒ ප්‍රශ්න උත්තර ටික නිකම්ම ඔළුවට එනවා. ඉතින් එහෙම ඔළුවට ආවට පස්සේ අපිට ඉක්මනින්ම ලේසි අර සම්ප්‍රයෝග සංග්‍රහණය කියන ඉදිරි පාඩම් ටික හරියට කරගන්න. ඉතින් ඒක ගැන තව ටිකක් අපි කතා කරනවා නම් අපි ඉගෙන ගත්ත අකුසල රාසිය ඉගෙන ගත්ත වෙලාවේ අපි ඉගෙන ගත්ත ලෝභ සිත්වල අනිවාර්යෙන් ලෝභ අකුසල සිත් 12ම යෙදෙන චෛසික, ලෝභ සිත්වල පමණක් යෙදෙන චෛසික, ద్వේෂ සිත්වල පමණක් යෙදෙන චෛසික, මෝහ සිත් දෙකේ පමණක් යෙදෙන චෛසික, ඒ වගේම සසංකාරික සිත්වල පමණක් යෙදෙන අකුසල චෛසික කියලා ඒ වගේ අපි බෙදීමක් සිද්ධ කරා. ඒ වගේම සෝබන චෛසික, සෝබන සාධාරණ 19ක්, අසාධාරණ වශයෙන් 6ක්, ඒවා විරති අප්‍රමාණ්‍ය ප්‍රඥාදී වශයෙන් අපි කතා කරලා තියෙනවා. ඉතින් ඒවා වෙන්වෙන් වශයෙන්ම අවබෝධ කරගන්නට ඕනි. ඉතින් හැමතිස්සෙම දැන් අපිට තරහක් ඇති කරගත්තොත්, කවුරු හරි කෙනෙක් බැන්නොත්, අපිට මොනවා හරි දෙයක් කළොත් අපි තරහ ඇති කරගන්නවනේ, ද්වේෂයක් ඇති කරගන්නවා. ඉතින් අපි මේ ද්වේෂයක් ඇති කරගන්න වෙලාවට අපිට ඉරිසියාවක් නැහැ. ඉරිසියාවක් උපදින්නේ නැහැ ද්වේෂය හට ගන්නවා. දැන් මට කවුරු හරි බනිනකොට මම තරහ ගන්නවා ඒ කෙනාට. ඒ වෙලාවට ඉරිසියාව නැහැ. කෙලිම තින්නේ එයාගේ අරමුණත් එක්ක ගැටෙන ස්වභාවය. එයත් එක්කෝ එයාට බනින්න හිතෙනවා, එක්කෝ එයාට ගහන්න හිතෙනවා, එක්කෝ එයාට හානියක් කරන්න හිතෙනවා, එක්කෝ මරන්න හිතෙනවා. ඔය වගේ දේවල් අපින් හිතෙනවා. කවුරු හරි බැන්නාම අපිට නිතර නිතර අපිව විරිදවනකොට එහෙම හිතෙනවා. එතකොට අපිට දැඩි ද්වේෂය, එහෙම නැත්නම් පලිගැනීමේ චේතනාවෙන් යුක්ත වෛරය, මේවා අපිට දියුණු වෙනවා. හැබැයි එහෙම නෙවෙයි, සාමාන්‍යයෙන් අපිට ඉරිසියාවක් ඇති වෙනවා. සමාජය ගත්තාම බොහෝ දුරට අපි දැකලා තියෙනවා අපේ සමාජය තුළ මේ ඉරිසියාව කියන එක පවුල් වල තමයි වැඩියෙන්ම තියෙන්නේ. දැන් සමහරක් වෙලාවට ගත්තාම පිට කෙනෙක් දියුණු වෙනවා කියන එක සාමාන්‍යයෙන් අපි ඉවසනවා, හොඳයි කියලා කියනවා. සමහරක් වෙලාවට පවුල් අතර තියෙනවා සහෝදර සහෝදරියෝ පවා දියුණු වෙන එක ඉවසන්න බැරි ගතියක්, ඉරිසියාවක්. උදාහරණ ඇටියට ඕනතරම් සමාජය තුලින් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපිට තියෙන්නේ වෛරයක්, පලිගැනීමක්, මේ රිදවීමක්, හානි කිරීමක්, මරණයටපත් කිරීමක් නෙමෙයි. අපි අපිට උහුලන්න බෑ අපේ එක්ක සහෝදරයෙක්ගේ, සහෝදරියකගේ, ඥාතියෙකුගේ, එහෙම නැත්නම් යාළුවෙකුගේ, සමීපයේ ඉන්න කෙනෙකුගේ දියුණුව, බාහිර දියුණුව, ආධ්‍යාත්මික දියුණුව ආදී දේවල්
දියුණු වෙන එක අපිට ඉවසන්න බෑ. අපි ඉරිසියාකම් කරනවා. සමහරක් වෙලාවට අපි බොහෝ දේවල් රැස් කරගෙන තියෙනවා. ඉතින් අපිත් ඒව පරිහරණය කරන්නේ නැහැ. තව කෙනෙකුට පරිහරණය කරන්න දෙන්නෙත් නැහැ. ওই විදිහට අපි මසුරුකම් කරනවා. හැබැයි මේ ඉරිසියා කිරීම සහ මසුරුකම් කිරීමත් හැමතිස්සෙම අරමුණට විරුද්ධව තමයි සිද්ධ කරන්නේ. ඒ නිසා ඒවත් උපදින්න ඕන මේ ద్వේස සහගත සිත්වල. ඉතින් ඒ විදිහට මේ ద్వේස සහගත සිත් අපි ඉදිරියට චෛසික සංග්‍රහ ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්නවා ඉරිසියාවෙන් යුක්ත සිත්, ద్వේස සිත්, මසුරුකමෙන් යුක්ත ద్వේස සිත්, ඒ වගේම කුකුස් කරනවා. අපි සමහරක් කලාවට කරපු පව්කම් ගැන තැවි තැවි ඉන්නවනේ, කුකුස් කරනවා, තැවි තැවි ඉන්නවා. ඒ වගේ වෙලාවට අර ඉරිසියා කරන දේවල්, ඉරිසියාව, මසුරුකම, වෛරය, ක්‍රෝධය, පලිගැනීම කියන අවස්ථා නෙවෙයි. සමහරක් කලාවට අපි ඒ වෙච්ච වැරදි ගැන පසුතැවෙනවා ද්වේෂ සාගත සිතකින්. ඒ වගේ අපිට දැනගන්න, ඉගෙන ගන්න, සියුම් සියුම ගැඹුරෙන් දැනගන්න බොහෝ කරුණු ඉස්සරහට තියෙනවා. ඉතින් ඒ නිසා දැන් මේ චිත්ත චෛසික කියන කොටස් දෙක ටිකක් වැඩි කාලයක් අරගෙන මහන්සි වෙලා ප්‍රභේද සහිතව ඉගෙන ගන්නට, පාඩම් කරගන්නට උත්සාහවත් වෙන්නට ඕන. එහෙම වුණොත් අපිට හරි පහසුයි අපේ චිත්තසංතානය තුළ පහළ වෙන අකුසල ධර්මයන් මොනවද කියලා හොඳින් හඳුනගෙන ඒ අකුසල ධර්ම හටගන්න හේතු පාදක වෙන දේවල් හොයාගෙන ඒවා මැදහත් සිතින් බලලා ඒ අකුසල් සිත බැහැර කරලා හොඳ කුසල ආරම්මණයක් අරගෙන ඒ කුසල ආරම්මණය මුල් කරගෙන හොඳ කුසල සිත උපදවා ගන්නට අපිට හොඳට අවස්ථාවක් ලැබෙනවා. මේ චිත්තචෛසික ධර්මයන් ඒ වගේම සංග්‍රහණය, සම්ප්‍රයෝගණය ආදී දේවල් හොඳට ඉගෙන ගත්තට පස්සේ. ඉතින් ඒ නිසා අපි මේ කරන දේශනාව මේ චිත්තචෛසික ධර්මයන් ඉගෙන ගන්න සමහරක් කෙනෙකුට මේක ටිකක් ගැඹුරු මදි වෙන්නත් පුළුවන්. සමහර කෙනෙකුට ගැඹුරු වැඩි වෙන්නත් පුළුවන් ආධුනික අයට. කලින් මේවා ගැන අධ්‍යයනයක් කරලා තියෙන, ඉගෙනගෙන තියෙන අයට මේක නිකන් සාමාන්‍ය වෙන්නත් පුළුවන්. නමුත් අපි මේ හැමතිස්සෙම අපි කතා කරන්නේ මේ දේශනා මාලාවේදී අර ගොඩාක් ගැඹුරෙන් ඉගෙන ගන්න අයට නෙවෙයි, මේ අභිධර්ම ඉගෙන ගන්න උනන්දුවක් තියෙන ආධුනික අයට. ඉතින් ඒ ආධුනික අය අපි සරලව ගන්නන හේතුව තමයි සාමාන්‍යයෙන් කෙනෙකුට ගැඹුරෙන් වැටහීමක් තියෙනවා නම් අපි හිතමුකෝ පන්තියකට සම්බන්ධ වෙනවා. ඒ පන්තියකට සම්බන්ධ වෙනකොට ඒ ස්වාමීන් වහන්සේ ගැඹුරු කාරණා වලින් උගන්වනවා. බොහෝ වෙලාවට පන්තියකට ඉදිරිපත් වෙන්නේ ආධුනික අය. ඉතින් මේ අර ගැඹුරු කාරණාවන් විතරක් උගන්වනකොට ඒක ග්‍රහණය කරගන්න පුළුවන් අය ඉන්නේ බොහොම ටික දෙනයි. ඉතින් ටික දවසක් යනකොට ඒ ටික දෙනා ඉතුරු වෙලා අර ආධුනික අය හැලෙනවා පන්ති වලින්. ඒ කියන්නේ ඉගෙන ගන්න එකෙන් ඈත් වෙනවා. ඒ ඈත් වෙනකොට ඒගොල්ලන්ට එන හැඟීමක් තමයි මේ අභිධර්ම ඉගෙන ගන්න එක හරි අමාරුයි. මේ අභිධර්ම ඉගෙන ගන්න එක හරි අමාරුයි. ඒ නිසා මේ ඒ අභිධර්ම ඉගෙන ගන්න තියෙන මේ පරමාර්ථ ධර්ම ගැන ඉගෙන ගන්න තියෙන අයට ඒක කෙරෙහි තියෙන රසය, උවමනාව අඩු වෙලා යනවා. එහෙම කෙනෙක් ඒ ඉගෙන ගන්න එකෙන් ඒ රසයෙන් අයින් වුණාට පස්සේ නැවත ඒව ගැන හොයන්නේ නැහැ. හැබැයි මේ සරල දේශනාවක් කරනකොට අර ටිකක් ගැඹුරෙන් වටහා ගන්නට පුළුවන් කලින් කරලා පුරුද්දක් තියෙන අය සමහරක් වෙලාවට පන්ති වලින් මේවා අහන එක අඩු වෙනවා. ඒකෙන් කිසි හානියක් වෙන්නේ නැහැ. මොකද හේතුව අර ගැඹුරෙන් කරුණක් හොයන කෙනා වෙන තැනක් හොයාගෙන යනවා. වෙන ගුරුවරයෙක් හොයාගෙන යනවා. එහෙම නැත්නම් ගැඹුරෙන් තියෙන දේශනා අහන්න පෙළඹෙනවා. මොකද එයාට මදි නිසා තමයි එයා අයින් වුනේ.
ඒනිසා යා තව තව දේවල් හොයන්න පටන් ගන්නවා. තව ගුරුවරු හොයාගන්න බලනවා, ගැඹුරෙන් කරපු දේශනා හොයන්න බල උත්සාහවත් වෙනවා. එයාව ඒ ඉගෙන ගැනීමකින් අයින් වෙන්නේ නැහැ. එයා කරන්නේ අර සරල අවතනින් අයින් වෙලා ගැඹුරු දහම් කරුණු තියෙන තැන්වලට ගිහිල්ලා හොයාගෙන යනවා. ඒ නිසා යාට හානියක් වෙන්නේ නැහැ. අපි මේ සරලව කරන්නේ මේකට එන ආධුනිකයාට හානියක් නොවෙන්න, එයාට මේ ඉගෙන ගන්න එක එපා නොවෙන්න, මේ අත්හැරලා දාන්න සිද්ධ වෙන තැනටපත් නොවෙන්න තමයි අපි මේ සරල දේශනාවක් සිද්ධ කරන්නට ප්‍රධානම හේතුව. ඉතින් දැන් අපි මේ සරලව මෙතෙක් දවස් කතා කරපු දේවල් ඉස්සරහට යනකොට තව පොඩ්ඩක් ටිකක් ගැඹුරෙන් කතා කරන්න වේවි. ඒ වගේම ටිකක් වැඩිපුර මහන්සි වෙන්න වෙනවා. ටිකක් මහන්සි වෙලා හොඳට සිත යොමු කරලා වැඩි කාලයක් අරගෙන ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ අවස්ථාවලුත් අපිට ඉස්සරහට සිද්ධ කරන්න වෙනවා. ඒ නිසා ආධුනික අය නැවත නැවත මේ දේශනාවල තියෙන මාලාවේ තියෙන වීඩියෝස් නැවත නැවත බලලා හොඳට මහන්සි වෙලා හොඳට පුරුදු කරන්නට ඕනි. මේ දේවල් ටික හොඳට ග්‍රහණය කරගන්න. මොකද මේ අපි හැමතිස්සෙම හිතනවා මේ වීඩියෝ එකක් එකපාරක් බලලා, එහෙම නැත්නම් මේ පන්තියකට එකපාරක් සම්බන්ධ වෙලා සියලු දේවල් මතකෙ ඉන්න ඕන කියන න්‍යායක් අපි ඔළුවේ හැදෙනවා. එහෙම එකක් නැහැ. සමහර දේවල් වලට හිතන අපි දන්නේ නැහැ, අපිට තේරෙන්නේ නැහැ. එහෙම එකකුත් නැහැ. අපිට යමක් කියලා දුන්නාම තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා, වටහා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් අපිට තියෙන ප්‍රශ්නය තමයි අපි ඒව නැවත නැවත කරන්නේ නැති නිසා අපිට පුහුණුවක් නැතිකම, පුහුණු වීමක් නැහැ. ඒ නිසා අපි කරන්නට ඕනි සමහරක් අයට මේ දේශනාවක් ඇහුවට පස්සේ ඒකේ තියෙන කරුණු ටික එකපාරෙන් මතක තියාගන්න පුළුවන් හැකියාව තියෙන අයත් ඉන්නවා, එහෙම නුවණක් තියෙන අයත් ඉන්නවා. සමහරක් අය දෙපාරක් තුන් පාරක් අහලා ඒ කරුණු ටික මතක තියාගෙන ඒක හොඳට පුරුදු කරගන්න අයත් ඉන්නවා. සමහරක් අය 5-6 පාරක් අහලත් ඒක පුරුදු කරගන්න අය ඉන්නවා. ඒ වගේම 10 පාරක් 20 පාරක් අහලත් මේවා පුරුදු කරගන්න අය ඉන්නවා. එතකොට ඒක වෙලා තියෙන්නේ බැරි කමවත් නොදන්න කමවත් නෙමෙයි, වෙලා තියෙන අපි පුහුණු කරලා තියෙන මදිකම. ඒ නිසා පුහුණුව කියන එක අනිවාර්යයෙන්ම ඕනම දෙයකට අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා නැවත නැවත පුහුණු වීම කියන එක සිද්ධ කරන්නට ඕන. තම තමන්ට පුළුවන් තමන්ටම ප්‍රශ්න හදලා තමන්ටම උත්තර දෙන්න. අපි මතකයි අපි ගල්දුව අපේ මූලස්ථානයේ ඉන්න කාලේ මග්ගවිහාරි ස්වාමීන් වහන්සේ අපි බොහෝම පිරිසක් එකතු වෙලා ස්වාමීන් වහන්සේලා අපි ප්‍රශ්න හදනවා. ප්‍රශ්න හදලා අපිම ප්‍රශ්න හදනවා. හදලා ඒ ප්‍රශ්නවලට අපිම උත්තර ලියනවා. උත්තර අපි කල්පනා කරලා අපිට මතකයි ඒ දවස්වල අපි පිණ්ඩපාත යන වෙලාවට හෝලිමේ ඉන්නකොට අපිත් මොනවා හරි ප්‍රශ්න ටිකක් හදාගෙන ගිහිල්ලා අපේ සක්‍රමචාරින් වහන්සේලාට අපි කියන මෙන්න මේ ප්‍රශ්න ටිකට ප්‍රශ්නෙට මොනවද කියලා ප්‍රශ්න ටිකක් දුන්නාම ඉතින් පිණ්ඩපාත යනකොටත් ඒ ප්‍රශ්නවලට උත්තර හද හදා තමයි යන්නේ. ඉතින් පිණ්ඩපාතේ බෙදාගෙන අපි ආපහු දානශාලාවට එනකොටත් ඒ අපිට දුන්න ප්‍රශ්න 4-5ක් අපිට දෙනවා. ඉතින් මග්විහාරි සායනාසෙත් පිටිපස්සෙන් එනවා, ප්‍රශ්න ටිකක් හදාගෙන ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මෙන්න මේ ප්‍රශ්නෙට මේ ප්‍රශ්නේ කියලා ප්‍රශ්න 5ක් විතර අපිට දෙනවා. ඉතින් අපි ඒ ගමනේ පිණ්ඩපාත චාරිකාවෙත් අපි කරන්නේ අර එක එක්කෙනා හදාගත්ත ප්‍රශ්න එක එක්කෙනාට ඉදිරිපත් කරනවා. එක එක්කෙනාගෙන් ලැබිච්ච ප්‍රශ්නවලට උත්තර හදාගෙන තමයි උත්තර මෙනෙහි කර කර තමයි අපි පිණ්ඩපාත ආදී කරුණු කරන්නේ. අපි පොකුණට නාන්න ගියාමත් අපිට ප්‍රශ්න හම්බ වෙනවා, ප්‍රශ්න අහනවා. ඉතින් අපි කල්යාණ මිත්‍රයෝ හැටියට එකට දෙන්නේ තුන් දිනක් එකතු වෙලා ඒවා කරනකොට අපිට පුළුවන් ප්‍රශ්නයක් හදලා අනිත් කෙනාට ඒ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. එහෙම අන්‍යොන්‍ය එකතු වෙලා ප්‍රශ්න හදලා නිතර ප්‍රශ්න වලට උත්තර සපයන්න නම් උත්සාහවත් වෙන්නේ. අපි දන්නේම නැතුව අපිට කාලයක් යනකොට මේ චිත්තචෛසික ධර්මයන් හොඳට පුහුණු වෙනවා. ඉතින් ඒ පුහුණුව තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ පුහුණුව නිතර සිද්ධ කරන්නට ඕනේ. එහෙම නැතුනොත් ඉස්සරහට ටිකක් යන්න හරි අමාරු වෙනවා.
සංග්‍රහ සම්ප්‍රයෝගන අයවලට යනකොට ටිකක් හිතන්න ඕන. එතකොට හිතනකොට අපිට සිත් ඇදලා ගන්න වෙනවා. සමහරක් කලාවට අපි සිත්වල කියන්නේ සිතක් කිව්වට පස්සේ සිත් ගන්න වෙනවා කොහේද තියෙන්නේ කියලා. දැන් උදාහරණයකට කිව්වොත් එහෙම සෝමනස්සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත එහෙම නැත් කිව්වහම කොහෙද තියෙන්නේ, මොන භූමියේද තියෙන්නේ, මොන ජාතියේද තියෙන්නේ. එතකොට අපි කල්පනා කරොත් එහෙම 50 වෙනි සිත කොහෙද තියෙන්නේ, ඉක්මනින් අපි යන්න ඕන. 50 කවුරු හරි ඇහිලා කිව්වොත් එහෙම 50 වෙනි සිත මොකක්ද? ඉතින් අපි ඉක්මනින් හදන්න ඕන. හරි පහසුවෙන් හදන්න පුළුවන්. අහේතුක සිත් 18යි, අකුසල සිත් 12යි අයින් කරාම 30යි. අසෝබන සිත් 30ම අයින් කරනවා. අයින් කරාට පස්සේ අපි 50 වෙනි සිත හොයා ගන්න ඕන. කාම සෝබන සිත් 24. එතකොට කාම සෝබන සිත් 24න් 20 වෙනි සිත. එතකොට 50 වෙනි අසෝබන සිත් 30යි, කාම සෝබන සිත් 54න් 20 වෙනි සිත මොකද්ද කියලා ගත්තාම කාම සෝබන ක්‍රියාසිත 8න් 4 වෙනි සිත. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික ක්‍රියාසිත. ඔය විදිහට තමන්ම ප්‍රශ්න හදලා, තමන්ම කල්පනා කරලා, තමන්ම ප්‍රශ්න හදලා, තමන්ම උත්තර හොයන්න පුහුණු වෙන්නට ඕන. එහෙම වුණොත් හරි පහසුවෙන් තමන් ටික කරගන්න පුළුවන්. ඒ නිසා හැමෝම උත්සාහවත් වෙන්නට ඕන. තමන්ම මේ ඉගෙන ගන්න ධර්ම කොටාස වලින් තමන්ම ප්‍රශ්න නිර්මාණය කළා, ඉක්මනින්ම ශනිකව හිතලා ශනිකව ප්‍රශ්න හදලා තමන්ම මේ ප්‍රශ්නවලට උත්තර සපයන්න උත්සාහවත් වෙනවා නම් හරි ඉක්මනින් අපේ ඔළුව හිස අපි කියනවානේ ඔළුව වැඩ කරනවා කියලා, ඔළුව තුල හොඳට මේ ධර්ම පුරුදු පුහුණු කරගන්නට පුළුවන්. අපේ අපිට හොඳට පාඩම් කරගන්නට හැකියාව තියෙනවා. ඉතින් අපි මේ දේශනාවෙන් පස්සේ කෙලින්ම යන්නේ සම්ප්‍රයෝග සංග්‍රහණය. මේ චිත්තචෛසික දෙක එකතු කරලා සිත්වල යෙදෙන නොයෙදෙන චෛතසික, ඒ සිත්වල යෙදෙන චෛතසික නොයෙදෙන චෛතසික, ඒ වගේම එක සිතක කොච්චර චෛතසික ධර්ම යෙදෙනවද, නොයෙදෙන චෛතසික මොනවද, ඒ අවස්ථාවට අනුව යෙදෙන චෛතසික මොනවද ආදී වශයෙන් සිත් 121ම අරගෙන චෛතසික 52 අරගෙන අපි ඒ සිත්වල යෙදෙන චෛතසික ප්‍රමාණ හදනවා. එතකොට එහෙම හදනකොට මේ සිත් 121 සමහරක් වෙලාවට බොහෝ සිත් බවට පත් වෙනවා. චේතනාවට අනුව සිත්වල ප්‍රභේද ප්‍රමාණ කරන්න බෑනේ. ඉතින් චෛතසිකවලත් මේ අතීතයේ මේවා සංග්‍රහ කරනකොට සංග්‍රහ අඩුවෙන්ම මේ සිත් බෙදලා අඩුවෙන්ම දක්වන්න පුළුවන් ප්‍රමාණයට තමයි මේ සිත් 121 හදලා තියෙන්නේ. නමුත් ගත්තාම මේ සිත් තව බොහෝ ප්‍රභේද කරන්න පුළුවන්. ධර්ම වශයෙන් යෙදෙනකොට තමයි ඒ සිත් මේ විදිහට ප්‍රමාණ වෙලා තියෙන්නේ. නමුත් චේතනා වශයෙන් ගත්තොත් එහෙම ඒක අතිශයින්ම විශාලයි, වෙනස් විපාක වාර පවා වෙනස්. දැන් උදාහරණයකට අපි 100 දෙනෙක් විතර එකතු වෙලා දානයක් දෙන්න යෝජනා කරමුකෝ. මම ස්වාමින් වහන්සේ හැටියට මම හිතවත් 100 දෙනෙකුට කියනවා අපි දානයක් දෙමු කියලා. අපි දානයක් දෙමු කියනවා කිව්වට පස්සේ දානමේ චේතනාවක්නේ අපි 100 දෙනාටම, මමත් එක්ක 101යි. එතකොට මම තව 100 දෙනෙක් ඉන්නවා. අපි ඔක්කොටම මම ස්වාමින් වහන්සේ යෝජනා කරනකොට ස්වාමින් වහන්සේලාට අපි දානයක් දෙමු කියලා අපි ඔක්කොටම දානමය චේතනාවක් පහළ වෙනවා. දානමය කුසලයක් අපි සිද්ධ කරන්නේ. සීලය සම්බන්ධව නෙමෙයි, භාවනාව සම්බන්ධව නෙමෙයි කුසල් සිත් පහළ වෙන්නේ, දානය සම්බන්ධව පහළ වෙන්නේ. එතකොට දානය සම්බන්ධව චේතනය කරන දානමය චේතනාවෙන් යුක්ත කාමාවචර කුසල් සිත් 8න් එකක් තමයි අපිට පහළ වෙන්නේ. එතකොට අපි ඒ වෙලාවට කිව්වොත් එහෙම ඒ දාණයට කැමති කෙනෙකුට කැමති දෙයක් බාර ගන්න පුළුවන්. එකපාරටම එහෙම කියනකොට මේ 100 දෙනාට එකම දෙයක් දෙන්න ඕන කියලා හිතෙන්නේ නැහැ නේ.
ඒ වෙලාවට ඒ සිය දෙනා කල්පනා කරනු මම දෙන්නේ මේ දේවල්. එක්කෙනෙක් කියනවා මම රතු බත් එකක් දෙනවා. එක්කෙනෙක් කියනවා මම සුදු බත් දෙනවා. මම සම්බ බත් දෙනවා. ඔය විදිහට කැකුළු බත් දෙනවා. ඔය විදිහට අපි එක එක්කෙනා චේතනය කරනවා නේ. එතකොට අපිට පහළ වෙන චේතනාවන් වෙනස් වෙනවා. ඒ චේතනාවට අනුව දානමේ කුසලය. නමුත් අපි දෙන්නේ මොනවද කියනකොට චේතනය කරන එක වෙනස්. ඒ චේතනාවේ තියෙන නානත්වේ නිසා වෙනස්. සමහරක් අය වෑංජන දෙනකොට කෙනෙක් පරිප්පු දෙන්න කැමති වෙනවා, කෙනෙක් බෝංචි දෙන්න කැමති වෙනවා, කෙනෙක් ගොටුකොළ සම්බෝලයක් දෙන්න කැමති වෙනවා. දාන දෙනකොට අපි විවිධාකාර විදිහට හිතනවනේ. එක එක්කෙනා දෙන්න කැමති වෙන දේවල් තියෙනවා. ඒ කැමැත්ත ඇති වෙන්නේ චේතනාවත් එක්ක වෙනත් වෙනත් දේවල්. එතකොට දෙන්න කැමති වෙනකොට ඒ චේතනාවට අනුව කුසල් සිත් වෙනස්. දැන් ධර්ම වශයෙන් ගත්තොත් එහෙම පරිප්පු වෑංජනයක් දෙන්න කැමති වෙන කෙනාට පහළ වෙන්නේ දානමය චේතනාවක්. කුසල කාමාවචර කුසල සිතක්. කෙනෙක් ගොටුකොළ සම්බෝලේ දානට දෙන්න කැමති වෙනකොට එයාගේ ඒ දෙන්නගේ කැමැත්තට අනුව කුසල ඡන්දය තියෙනවා. නමුත් ඒ චේතනය කරන්නේ මම අහවල් දේ දෙනවා, මම අහවල් දේ දෙනවා කියන චේතනය කරනකොට ඒ කුසල සිත් සමහරක් වෙලාවට මේ වෙනස්. එතකොට විපාක දෙනකොටත් විපාකය දානමේ විපාකය වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඒ චේතනය කරන දෙන්න කැමති වෙන දේවල් තමන්ගේ ජීවිතේට සමහර විට වැඩියෙන් ලැබෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේ මේ කුසල සිත් මේ චිත්ත පරම්පරාව මේ කුසල් අකුසල් සිත් චේතනය කරන විදිහ ගොඩාක් මේ වෙනස් වෙනවා. බෙදීම් ගොඩාක් බෙදීම් සහිතව ඇති වෙනවා. ඒ නිසා ඒ ගැඹුරු කාරණා අපිට ඉස්සරහට ඉගෙන ගන්නට පුළුවන්. ඉතින් ඒවත් එක්ක ගත්තාම අපිට මේ දේශනාවේදී මේ කරුණු ටික හොඳට අවබෝධ කරගෙන ඒ අපි ඉගෙනගත් බෙදීම් සහිතව පාඩම් කර ගැනීම අතිශයින්ම වැදගත් කාරණයක් බවට පත් වෙනවා. ඉතින් අද අපි බලමු අපි කලින් දේශනාවේදී කතා කරේ චෛසික ටික ඉවර කරානේ. චෛසික 52ක් තියෙනවා. ඒ චෛසික 52 බෙදීම් ටික අපි ඉවර කරා. නැවත මතක් කරගත්තොත් එක වතාවක් චෛසික 52ක් තිබුණා. රාශි වශයෙන් බෙදුවා. ඊට පස්සේ අකුසල චෛසිකයන්ගේ බෙදීම් ටිකක් තිබුණා. සෝබන චෛසිකයන්ගේ බෙදීම් ටිකක් තිබුණා. ඒ විදිහට අපි බෙදලා කතා කරා. දැන් මේ ප්‍රශ්න 20ක් තියෙනවා. මේ ප්‍රශ්න 20 අපි බෝඩ් එකේ දාලා තියෙනවා. කෙනෙකුට ලියා ගන්න පුළුවන්. ලියලා තමන්ම කල්පනා කරලා තමන්ම හිතලා තමන්ම ඉගෙන ගත්ත පුහුණු කරපු දේවල් හේතු කරගෙන මේ ප්‍රශ්න 20ට උත්තර ලියන්න. උත්තර ලියලා අපි ලබන දේශනාවේදී ඒ උත්තර 20 ප්‍රශ්න 20ට උත්තර සපයනවා. එතකොට බලන්න තමන් කල්පනා කරලා හොඳට හිතලා ලියපු උත්තරය නිවැරදිද? වැරදි නම් ඒවා නිවැරදි කරගන්න. මේ වැරදුනා කියලා බය වෙන්න එපා. මොකද වරදිනවා කියලා කියන්නේ නිවැරදි වීමට තියෙන හොඳම අවස්ථාවක්. ඉතින් වරදින්නට පුළුවන්. වැරදුනාට කමක් නැහැ. මේ අර කතාවක් තියෙනවනි. දැන් සාමාන්‍යයෙන් යම්කිසි කෙනෙකුට යමක් වරදිනවා නම් ඒ වරදින්නේ යම්කිසි දෙයක් කරපු කෙනෙක්. යමක් කරපු නිසානේ වරදින්නේ. නොකරනම් වරදින්නේ නැහැ නේ. නොකර හිටියානම් වරදින්නේ නැහැ. ඉතින් නොකර ඉන්නවට වඩා යම්කිසි දෙයක් හොඳ දෙයක් නොකර ඉන්නවට වඩා වැරදි වැරදි හරි කරන එක බොහොම වැදගත්. හේතුව වරදිනකොට තමයි තේරෙන්නේ නිවැරදි දේ හොයා ගන්න ඕනි කියලා. නිකම්ම හිටියොත් කෙනෙක් එයාට කවදාවත් වරදින්නෙත් නෑ. වැරදුණු නිසා ඒක නිවැරදි කරගන්න උත්සාහවත් වෙන්නෙත් නෑ. ඒකෙන් හින්දා නිකන් ඉන්නවට වඩා යමක් කළා වරදින එක හොඳයි. හේතුව අපිට ඒ වැරද්ද නිවැරදි කරගන්න තව අවස්ථාවක් තියෙන නිසා. ඒ නිසා වැරදුනා කියලා කවුරුත් බය වෙන්නට කාරණාවක් නෙමෙයි. ඉතින් ලොකුවට බරක් හැටියට ගන්නත් එපා. බොහොම කාලය අරගෙන හොඳින් ඒ දේවල් සිද්ධ කරන්න අපි බලමු. අද දේශනාවේ මොනවද ප්‍රශ්න 20 අපිට පුළුවන්ද ඒ ප්‍රශ්න 20ට ඊළඟ දේශනාව වෙනකොට
උත්තර හොයාගන්න. ඒ උත්තර හොයාගත්තට පස්සේ ඊළඟ දේශනාවෙන්දලා අපිට තියෙන්නේ මේ චිත්තසයිසික දෙක එකතු කරලා සංප්‍රයෝග සංග්‍රහණය හදන්න. ඒක නිසා මේකට මහන්සියලා පුරුදු පුහුණු වෙලා එන්නට ඕනි. ඉතින් මං හිතනවා අපේ පින්වත් පිරිස ඒව හොඳට පුරුදු පුහුණු කරගෙන ඇති තවත් ඉදිරි දේශනාවට කලින් ඒව හොඳට පුරුදු පුහුණු කරගනීවි කියන විශ්වාසයත් ඇතුව අපි බලමු මොනවද ප්‍රශ්න 20 කියලා. ඒ ප්‍රශ්න 20 ප්‍රශ්න තියෙනවා 20ක්. ප්‍රශ්න 20 තමයි චෛසික සම්ප්‍රයෝග ලක්ෂණ කොතෙක්ද? අපි කලින් කතා කරා සම්ප්‍රයෝග ලක්ෂණ. සම්ප්‍රයෝග ලක්ෂණ කියලා කියන්නේ සිතත් එක්ක සම්ප්‍රයෝග වීම. ඒකට සම්ප්‍රයෝග ලක්ෂණ හතර මම මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න ඕනේ. මොනවද සම්ප්‍රයෝග ලක්ෂණ හතර? නැවත වතාවක් මතක් වෙන හැමතිස්සෙම චෛතසිකයක් කියලා කියන්නේ සිත සමග එකට උපදින්න ඕන, පෙරපසු වෙන්න බෑ. සිත සමගම එකම අවස්ථාවේ උපදින්නට ඕන. සිතට කලින් උපදින්නත් බෑ, සිතට පස්සේ උපදින්නත් බෑ. ඒ වගේම සිත සමගම නිරුද්ධ වෙන්න ඕන. සිතට කලින් නිරුද්ධ වෙන්නත් බෑ, සිතට පස්සේ නිරුද්ධ වෙන්නත් බෑ. ඒ විතරක් නෙමෙයි, සිත ගන්න යම් අරමුණක්ද චෛතසිකයත් ඒ අරමුණම ගන්න ඕනේ. සිත පවතින යම් වස්තුවකද චෛතසිකය පවතින්නත් ඕනේ, ඒ වස්තුවේම තමයි. දැන් උදාහරණයකට ගත්තොත් සිත ගන්නේ රූපාරම්මණයක් නම් ඒ රූපාරම්මණය ගන්න සිතේ තියෙන චෛතසිකයට කවදාවත් සද්දාරම්මණයක් ගන්න බෑ. එයා ගන්නත් ඕන රූපාරම්මණයම තමයි. ඒ නිසා සිත ගන්න යම් අරමුණක්ද චෛතසිකයත් ඒ අරමුණම ගත යුතුයි. වෙන අරමුණක් ගන්න බෑ කිව්වේ ඒකයි. සිත අපි හිතමු චක්කු විඥානය කියලා. චක්කු විඥාන සිත අරමුණු කරන්නේ වර්තමාන වරණ රූපය නම් ඒ චක්කු විඥාන සිතේ තියෙන චෛතසිකයොත් අරමුණු කරන්න ඕන වර්තමාන වරණ රූපයම තමයි. වර්තමාන ශබ්ද රූපය අරමුණු කරන්න බෑ. ඒ නිසා තමයි කිව්වේ සිත සමගම එකට උපදින්නත් ඕන පෙරපසු නොවි, සිත සමගම නිරුද්ධ වෙන්නත් ඕන පෙරපසු නොවි. ඒ වගේම සිත ගන්න යම් අරමුණක් නම් ඒ අරමුණම චෛතසිකයත් ගත යුතුයි. ඒ වගේම වස්තු කියලා කියන්නේ චක්කු විඥානය පහළ වෙන්නේ චක්කු වස්තුවේනේ. චක්කු ප්‍රසාදේ නැමැති චක්කු වස්තුවේ තමයි චක්කු විඥානය පහළ වෙන්නේ. ඒ චක්කු විඥානය පහළ වෙන චක්කු වස්තුවේ නම් පහළ වෙන චක්කු විඥානය ඒ සිතේ පහළ වෙන චෛසිකයෝ පහළ වෙන්නත් ඕන චක්කු වස්තුවේ. යාලට ගිහිල්ලා මේ හෘද වස්තුවේ එහෙමත් නැත්නම් සෝත ගාන ජීවහා කාය කියන වස්තුවල පහළ වෙන්න බෑ. ඒ නිසා සම්ප්‍රයෝග ලක්ෂණ හතර කියලා කියන්නේ සිත සමගම එකට නිරුද්ධ මේ පහ උපදින්නත් ඕන පෙරපසු වෙන්න බෑ. සිත සමගම නිරුද්ධ වෙන්නත් ඕන පෙරපසු වෙන්න බෑ. සිත ගන්න යම් අරමුණක්ද ඒ අරමුණම ගත යුතුයි. ඒ වගේම සිත පවතින යම් වස්තුවක දේ වස්තුවේම පැවතිය යුතුයි. ඒක තමයි සම්ප්‍රයෝග ලක්ෂණ කොතරද කිව්වොත් හතරයි. ඒ හතර තමයි සම්ප්‍රයෝග ලක්ෂණ හතර. සම්ප්‍රයෝග වීම යනු මොකක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් මම මෙතනදිම කතා කරන්නම්. සම්ප්‍රයෝග කියන්නේ වෙන් නොවන ආකාරයෙන් චිත්තචෛසික ධර්මයන් එකටම ඉපදීම තමයි සම්ප්‍රයෝග වෙනවා කියලා කියන්නේ. කිසිම හේතුවකින් වෙන් වෙලා උපදින්නේ නැහැ. චෛතසික ඊළඟට තියෙනවා ඒ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න. චෛතසික සියල්ල එක සිතක එකවර යෙදෙයිද? ඒක යෙදෙන්නේ නැහැ. කවදාවත් අකුසල චෛතසිකයෝ කුසල සිතක උපදින්නේ නැහැ. කුසල චෛතසිකයෝ කවදාවත් අකුසල සිතක උපදින්නේ නැහැ. කුසල චෛතසිකයෝ උපදින්නේ කුසල් සිත්වල, අකුසල චෛතසිකයෝ උපදින්නේ අකුසල සිත්වල. එහෙම වුණත් ලෝභය කවදාවත් ද්වේෂසිතක උපදින්නෙත් නැහැ. ද්වේෂය කවදාවත් ලෝභසිතක උපදින්නෙත් නැහැ. අකුසල චෛතසික වුණත් දැන් ලෝභයයි ද්වේෂයයි කියන්නේ අකුසල චෛතසික දෙකක්නේ.
එහෙම වුණත් අකුසල චෛසික වුණත් කවදාවත් එකසිතක එකට උපදින්නේ නැහැ. ලෝභසිතක උපදින්නේ ලෝභය, ద్వේසසිතක උපදිනවා ద్వේසය. ద్వේසය කවදාවත් ලෝභසිතක උපදින්නෙත් නැහැ. ලෝභය කවදාවත් ద్వේසසිතක උපදින්නෙත් නැහැ. ඒ නිසා කවදාවත් අකුසල චෛතසික සියල්ලම එකසිතක උපදින්නෙත් නැහැ. සමහර චෛතසික සමහර සිත්වල උපදින්නෙත් නැහැ. සමහර චෛතසික ධර්ම තියෙනවා, අපි ඒවා ඉස්සරහට කතා කරනවා. ඒවා සමහර විට උපදින්නත් පුළුවන්, සමහර විට උපදින්නෙත් නැහැ. ඒ විදිහට නානා බෙදීමක් තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න තුන ගැන හිතන්න එපා. ඊළඟට තියෙනවා චෛතසික සියල්ල කොපමණද, ඒක දැන් තමන් හිතින්ම චෛතසික වලට ප්‍රශ්නෙට උත්තරේ හදාගන්න. චෛතසික සියල්ල කීයක් තියෙනවද කියන එක තමයි අහන්නේ. මම දන්නවා දැන් කට්ටිය මේ උත්තරේ දැක්කහම, මේ ප්‍රශ්නේ දැක්කහම හිතෙන්න පුළුවන් ඇයි මෙච්චර මේ ලේසි ප්‍රශ්නයක් අහන්නේ කියලා. ඒ තරම් දැන් අපේ ආධුනික අයට හරිම පහසුයි. චෛතසික සියල්ල කොපමණද ඒක දන්නවා. චෛතසික කොච්චරක් තියෙනවද කියලා. චෛතසික රාශි කොපමණද, චෛතසික රාශි ඉගැන්නුවනේ, රාශි කීයක් තියෙනවද කියන එක ඉගැන්නුවා. ඒක තමන්ම දැන් ඉක්මනින්ම මතකයට එන්න ඕන. චෛතසික රාශි මෙන්න මෙච්චරක් තියෙනවා කියලා ඒකට නම් ටිකකුත් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ තියෙනවා අන්‍ය සමාන චෛතසික කොපමණද, අන්‍ය සමාන චෛතසික කීයක් තියෙනවද. ඉක්මනින්ම තමන්ට පුළුවන් වෙන්න ඕනේ අන්‍ය සමාන චෛතසික ටික ඉක්මනින් මෙනෙහි කරන්න. ඉක්මනින්ම සජ්ජහායනා කරන්න හරි මෙනෙහි කරන්න හරි පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ සබ්බචිත්ත සාධාරණ චෛතසික කොපමණද, ප්‍රකීර්ණ චෛතසික කොපමණද. මේව හරි සරල ප්‍රශ්න. අකුසල චෛතසික කොපමණද, සියලු අකුසල සාධාරණ චෛතසික කොපමණද. මේ සාධාරණ කියලා කියන්නේ අනිවාර්යෙන් අකුසල සිතක යෙදිය යුතුමයි. එතකොට අකුසල් සිත් අපි ඉගෙන ගත්ත බෙදීම් වල තිබ්බ අකුසල් සිත් 12ම යෙදෙන චෛතසික ප්‍රමාණයක්. ඒ ටික ගැන තමයි මේ අහන්නේ. මේ ප්‍රශ්නේ දකින්නකොටම තමන්ගේ ඔළුවට එන්න ඕන සියලු අකුසල සිත්වල යෙදෙන අකුසල චෛතසික කීයක් තියෙනවද. ලෝභ සාධාරණ, ඒ කියන්නේ ලෝභ සිතක පමණක් යෙදෙන චෛතසික කොපමණ තියෙනවද. ద్వේෂසිතක පමණක් යෙදෙන චෛතසික කොපමණ, ద్వේෂ සාධාරණ චෛතසික කොපමණද. ద్వේෂසිතක පමණක් යෙදෙන චෛතසික. ඊට පස්සේ මෝහසිතක, මෝහසිත දෙකක් තියෙනවනි. මෝහසිත දෙකේ පමණක් යෙදෙන චෛතසිකක් තියෙනවා. ඒවා කොපමණ තියෙනවද, මොකද්ද ඒ චෛතසිකයේ කියන එක තමන් හිතින් හදලා උත්තරේ තියාගන්න. අපි බලමු ඊළඟ දේශනාවේදී මොකද උත්තරේ කියලා. ඊට පස්සේ අකුසල සසංකාරික සිත්වල පමණක්, අකුසල සසංකාරික සිත්වල පමණක් යෙදෙන චෛතසික අකුසල චෛතසිකක් තිබුණා අපි ඉගෙන ගත්තේ. ඒකත් මතක තියාගන්න. යෙදෙන අකුසල චෛතසික මොනවාද කියන එක මතක් කරගන්නට ඕන. ඊට පස්සේ සෝබන චෛතසික කොපමණද, සෝබන චෛතසික ඉගෙන ගත්තනේ අපි. සෝබන චෛතසික කීයක් තියෙනවද, කොපමණද කියලා අහන්නේ. කීයක් තියෙනවද? එතකොට සෝබන සාධාරණ චෛතසික කීයක් තියෙනවද? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සෝබන සිතක් උපදින්න අවශ්‍ය කරන සෝබන සාධාරණ චෛතසික ටිකක් අපි ඉගෙන ගත්තනේ. ඒවා කීයක් තියෙනවද, කොපමණ තියෙනවද? ඊළඟට සෝබන අසාධාරණ චෛතසික කොපමණද? ඒ කියන්නේ කුසල් සිතක් උපදින්න, කුසල් සිතක් උපදින්න අනිවාර්යෙන් තිබිය යුතු සෝබන චෛතසික ටිකකුත් තියෙනවා. කුසල් සිතක් උපදින්න අනිවාර්යෙන් නැති චෛතසික ධර්ම ටිකකුත් තියෙනවා. අපි ඒවා ඉගෙන ගත්තා. සෝබන චෛතසික කොපමණද, සෝබන සාධාරණ චෛතසික කොපමණද, සෝබන අසාධාරණ චෛතසික. සෝබන අසාධාරණයි කියලා කියන්නේ සෝබන සිතක් උපදින්නේ අත්‍යවශ්‍යම නැති චෛතසික ටිකකුත් තිබුණා. ඊට පස්සේ අප්‍රමාණ චෛතසික කොපමණද, විරති චෛතසික කොපමණද, කුසල සිතක් උපදින්න ප්‍රඥා චෛතසිකය උවමනාමද. ප්‍රඥාව නැතුව කුසල සිතක් උපදින්න බැයිද, බැරිද, පුළුවන්ද කියන එක තමයි
දෙන්න ඕන උත්තරේ. ඉතින් මේ මෙතන විශේෂ කාරණයක් තියෙන මේ විරති චෛතසික විරති නෙමෙයි මේ අප්‍රමාණ්‍ය චෛතසික තියෙනවනි. අප්‍රමාණ චෛතසික අපි ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගත්තෙ කීපයයි. නමුත් අප්‍රමාණ චෛතසික තියෙනවා ගත්තොත් හතරක් තියෙනවා. දෙකක් සමහරක් වෙලාවට අප්‍රමාණ්‍ය වශයෙන් වැඩ කරනවා, සමහරක් වෙලාවට ඒවා ඒ විදිහට වැඩ කරන්නේ නැහැ. නමුත් අනිවාර්යයෙන්ම අප්‍රමාණ්‍ය වශයෙන්ම වැඩ කරන චෛතසික දෙකක් තියෙනවා. අපි ඒව ගැන කතා කරා. ඒවා තමයි උත්තරේ. ඒකත් හොයලා මේ සරලව බලන්න මේ ප්‍රශ්න ටිකට තමන්ට දැක්කහම ඉක්මනින් උත්තරයක් හොයාගන්න පුළුවන්ද? එහෙම හොයා ගැනීමේ හැකියාව තියෙනවා නම් එයාට මේ චෛතසික ධර්ම ටික ගැන සාමාන්‍ය හොඳ පුහුණුවක් තියෙනවා කියන එක තමයි මේ ප්‍රශ්න ටිකෙන් හැඟෙන්නේ. මේ ප්‍රශ්න ටිකට ඉක්මනින් උත්තරේ හොයාගන්න පුළුවන් කියන්නේ අර සම්ප්‍රයෝග සංග්‍රහණය කරන්න හරිම පහසුයි, එයාට හරි ලේසි, තේරුම් ගන්න හරි පහසුයි කියන එක. එහෙම ඉක්මන් හුරුවක් නැති කෙනෙක් ඉන්නවා නම් ඊළඟ දේශනාවට කලින් නැවත නැවත කියවලා පරණ පාඩම් ටිකක් තමන් හදාගත්ත නෝට් එකක් තියෙනවා නම් ඒවා බලලා ඒවා නැවත නැවත කියවලා හොඳට මේ පුහුණු වෙලා ඒ ටික නැවත හදා ගන්නට සිද්ධ වෙනවා. එහෙම වුණොත් පහසුවෙන් මේ ටික ඉගෙන ගන්නට පුළුවන්. ඉතින් මේ කරන දේශනාවල වීඩියෝ එක තියෙන නිසා හැම ඕන වෙලාවක විවේක වෙලාවක පහසු වෙලාවක බලලා මේ ටික පුරුදු පුහුණු කර ගන්නට පුළුවන්. ඉතින් මේ ඊළඟ දේශනාවට කලින් මම මේ ප්‍රශ්න ටික උත්තර ටිකක් සාකච්ඡා කරලා කෙටි වෙලාවක් අරගෙන ඊට පස්සේ අපි සම්ප්‍රයෝග ණය සහ සංග්‍රහ ණය පටන් අරගෙන අපි බලමු සිත් 121 අරගෙන චෛතසික 52 අරගෙන එක සිතක මේ සිත්වල යෙදෙන නොයෙදෙන චෛතසික සම්ප්‍රයෝගයයි එක සිතක මොනම කොපමණ චෛතසික සංග්‍රහ වෙනවද, සිතක් වැඩ කරන්න අත්‍යවශ්‍යම චෛතසික මොනවද, නොවන චෛතසික මොනවද ආදී වශයෙන් නානා බෙදීමක් තියෙන. ඉතින් මේ ටික පුරුදු පුහුණු කරගන්නට හැමෝම උත්සාහවත් වෙන්න කියන එක මෛත්‍රියෙන් කරුණාවෙන් හැමෝටම මතක් කරනවා. ඉතින් අදට අපි මේ ටික දේශනා මෙතනින් සමාප්ත කරනවා. මෙතනින් ඉස්සරහට දේශනාව ටිකක් ගැඹුරු වෙන්නට පුළුවන්. ඒ නිසා හැමෝම මහන්සියෙන් උත්සාහයෙන් පාඩම් කරගන්න කියලා නවතත් මෛත්‍රියෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. හොඳයි, අද බක් පොහොය නිමිති කරගෙන සිද්ධ කරන්නට යෙදුණු අභිධර්මයට ආරම්භයක් අභිධර්ම සම්භාසනීය කියන මේ දේශනා මාලාවේ අද දවසේදී අපි සිද්ධ කරගත්ත කුසලය අපි නමින් මිය පරලොව ගියා වූ සියලුම ඥාති සමූහයාටත් ඒ වගේම අපවත් වී වදාළ ආචාර්ය උපාධ්‍ය ගුරුතුමන් වහන්සේලාටත් සියලුම අපවත් වී වදාළ සග්‍රහ්මචාරින් වහන්සේලාටත් මේ කුසලයේ පරලෝ වශයෙන් පින් අනුමෝදන් වෙලා දුකට පැමිණ සිටිනන් දුකෙන් අත් මිදිලා සැපයට පැමිණ සිටිනන් සැප තව තවත් වැඩි දියුණු කරගෙන ඉක්මන් භවයකදීම ප්‍රාර්ථනීය බෝධීන් නිවන් දකින්න හේතු වේවා කියලා මෛත්‍රී සිතින් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සියලුම දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් අනුමෝදන් වෙලා දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා පින් අනුමෝදන් කරනවා. මේ සිද්ධ කරගත්ත කුසලය අපගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත්, කල්යාණ මිත්‍ර සියලුම සග්‍රහ්මචාරින් වහන්සේලාටත්, මහා සංඝරත්නයටත්, දායක කාරක දූදරු සෑම දෙනාටමත්, සිව්පස උපස්ථාන හැම දෙනාටමත්, කල්යාණ මිත්‍ර හැම දෙනාටමත්, හිතවත් මැදහත් අහිතවත් සියලු සත්වයන්ටත් මේ කුසලය මෙලොව අර්ථවත් කරගෙන පරලොව ජීවිත සැපවත් කරගෙන නිවන් දකින ආත්ම භාවය දක්වාම පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබාගෙන ඉක්මන් ආත්ම භාවයකදීම ප්‍රාර්ථනීය බෝධියකින් නිවණින් සැනසෙන්න මේ කුසලය ඒකාන්තයෙන් හේතුපනිශ්‍රේ වේවා කියලා මෛත්‍රී සිතින් පින් අනුමෝදන් කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. බුද්ධ ශාසනං චිරන්තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන්තිට්ඨතු.
බුද්ධ ශාසනං චිරන්තිට්ඨතු සාදු සාදු සාදු.